Chennai Super Kings කණ්ඩායම මේ වෙද්දි 10 වෙනි වතාවට IPL අවසාන තරගයේ සුදුසුකම් ලැබලා ඉවරයි. 2022 තරගාවලියේ අවසන් කණ්ඩායම් දෙක අතර හිටපු ධෝනිගේ Chennai කණ්ඩායමට 2023 අවුරුද්දේ නායකත්වය ලබා දෙන්න ධෝනිට පුළුවන් වුණා. මේ වතාවේ Chennai කණ්ඩායම සාර්ථකුනේ කොහොමද? ඒකට ලොකු හේතුවක් වෙන්න අපේ ක්‍රීඩකයන් දෙන්නෙක්ට පුළුවන් වුණා. ඒ දෙන්නම ගිය වතාවේ Chennai කණ්ඩායම නියෝජනය කළා. හැබැයි මේ වතාවේ Chennai කණ්ඩායම IPL තරගාවලියේ අන්තිම අසාර්ථකයි. එහෙම හිටපු Chennai මේ වතාවේ ආපහු නැගිට්ටි කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිය වතාවේ සංචිතයයි මේ වතාවේ Chennai සංචිතය සංසන්දනය කරලා කණ්ඩායමට අලුතින් කවුද හොඳ අය ආවේ කියලා බැලුවට උත්තර ලැබෙන්නේ නැහැ. එහෙම බැලුවොත් පෙනෙන්නේ ගිය වතාවේ සංචිතේ ලොකු වෙනසක් මෙදා වෙලා නැහැ කියලා. හැබැයි ගිය වතාවේ ක්‍රීඩකයෝ මේ වතාවේදී එදාට වඩා අත්දැකීම් ගොඩක් එක්ක තමයි එන්නේ. ඒ විදිහට අත්දැකීම් එක්ක මේ වතාවේ සමත් වුණු දක්ෂ දෙන්නෙක් තමයි ශ්‍රී ලංකාවේ මතිෂ පතිරණත් මහේෂ් තීක්ෂණත්. මේ දෙන්න එක්ක ධෝනිට ලොකුම හිසරදයක් තිබුණු පන්දුවේ මේ ගැටලුවට විසඳුම් දෙයි කියලා තරගාවලියේ තරග ආරම්භ වෙලා මහේෂ් මතිෂ දෙන්න කණ්ඩායමට එකතු වෙන අවස්ථාවේම ඉන්දියාවේ මාධ්‍ය කිව්වා. මහේෂ් කණ්ඩායමට අරගෙන පවර් ප්ලේ අවස්ථාවේ අවශ්‍ය අවස්ථාවල පාවිච්චි කරන්න වගේම ප්‍රතිකරුවන් පහර දෙන රිද්මය වෙනස් කරන්නත් තීක්ෂණ යොදා ගන්න විදිය තමයි මේ වතාවේ අපිට ධෝනිගෙන් දකින්න ලැබුණේ. ඒ විදියට මැද පන්දුවාරවල මහේෂ්ගෙන් හොඳට වැඩ ගන්න ධෝනි පතිරණගෙන් වැඩගත්තේ තනිකරම ඩෙඩ් බෝල කෙනෙක් විදියට. ගොඩක් වෙලාවට අවසාන පන්දුවාර 9 අතර තමයි පතිරණගේ පන්දුවාර 4 තිබුණේ. මේ විදියට හරියකින් හරියට වැඩ අරගෙන Chennai කණ්ඩායම මේ වතාවේ ලොකු ගමනක් යයි කියලා විචාරකයෝ ආරම්භයේදීම අනාවැකි කිව්වා. බ්‍රාවෝගේ හිස්තැන පුරවන්න මතිෂට පුළුවන් වෙයි කියලත් ඉන්දු මාධ්‍ය ආරම්භයේදීම කිව්වා. ඒ කතා මේ වෙද්දි ඇත්ත වෙලා දැන් Chennai කණ්ඩායම අවසන් මහතරගයත් ජයග්‍රහණය කළා ඉවරයි. මහලොකු අත්දැකීම් නැති තරුණ පන්දයවන්න පිරිසක් එක්ක IPL 2023 ශූරය වෙන්නත් Chennai කණ්ඩායමට ඒ සමගින් හැකියාව ලැබුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.